හරියනම් ටෙක්නෝස් YouTube channel එකත් එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්නේ hard disk එකෙන් දාන්න පුළුවන් අලුත් වැඩකිලි ටිකක් ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට කියන්න ඕනි තවමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න ඒත් එක්කම bell icon එකත් click කරන්න මොකද එතකොට අපි වීඩියෝ එකක් දැම්මම මේකේ notification එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද අපි ඉස්සරහට ගොඩක් interesting videos ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි දැන් අද දවසේ මාතෘකාව අපි මුලින්ම කතා කරන්නේ hard disk වලින් දාන සෙල්ලම් ටයක් ගැන කතා කරනවා කියලා. ඉතින් අපි කතා කරමු ඔයාලගේ අරමුණු අවශ්‍යතාව වලට මේ hard disk එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මේ hard disk වලින් දාන වැඩ ටික ගන්න අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එක තමයි RAID ටෙක්නොලොජි කියන්නේ හසිත. ඔව් ගිහන්. මොකක්ද මේ RAID ටෙක්නොලොජි එක කියන්නේ? මේ RAID ටෙක්නොලොජි එක කියන්නේ redundant array of independent disk. ඉතින් මේක ඇවිල්ලා storage virtualization technology එකක්. මේකෙන් පුළුවන් ඔයාලගේ තියෙන physical hard කිහිපයක් එකට එකතු කරලා කාර්යක්ෂමව වැඩ ටික කරගන්න. ඒ වගේම තමයි මේ RAID කියන තාක්ෂණය හොයාගත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඩේවිඩ් පීටර්සන්, ගාත් ඒහා, රැන්ඩි කැට්ස් කියන මහාචාර්යවරුන් විසින්. ඒ වගේම මේ RAID ටෙක්නොලොජි එක hard disk වලට විතරක් නෙවෙයි SSD වලටත් අපි use කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ගේ data read write speed එක ගොඩක් වැඩි කරගන්න පුළුවන් මේ RAID ටෙක්නොලොජි එක ඕගොල්ලොන්ගේ SSD වලටත් පාවිච්චි කරලා. හරි මේ RAID ටෙක්නොලොජි එකේ මූලික අරමුණ වෙන්නේ data secure කරන්නේ. මේ RAID ටෙක්නොලොජි ගැන අපි මේක පාවිච්චි කරන හැටි ස්ක්‍රීන් වීඩියෝ එකේ කියලා කතා කරමු. ඊට කලින් අපි මේ RAID ටෙක්නොලොජිස් මොනවද කියලා ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් දැනගෙන ඉස්සරහට යමු. හරි. මේ RAID ටෙක්නොලොජිස් RAID 0 1 2 3 4 5 6 7 8 9 10 කියලා 10 දෙනකන් තියෙනවා. ඉතින් අපි බේසිකලි කතා කරන්නේ RAID 0, RAID 1 හා RAID 5, RAID 10 ගැන. හරි හසිත අපිට මේ RAID ටෙක්නොලොජි එකේ RAID 0 ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. මේ RAID 0 ගොඩක්ම යූස් කරන්නේ data secure කරනවට වඩා data වල writing speed එක වැඩි කරගන්න. නිකමට හිතන්න ඔයාගේ කම්පියුටරේ ඔයා high කරන 1TB 1TB hard disk දෙකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ hard disk එකක speed එක වෙන්නේ තප්පරයට MB 20ත් 30ත් අතර වගේ. ඉතින් 1GB film එකක් ඔයා මේ hard disk දෙකට copy කරනවා නම් මේ RAID 0 තාක්ෂණය යොදාගෙන එක hard disk එකට MB 500 500 ගානේ දෙකට බෙදিলা තමයි data ටික මේ hard එකේ write වෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට ඔයා copy කරනකොට සාමාන්‍යයෙන් මේ film එක copy වෙද්දී විනාඩි 10ක් යනවා නම් ඔයාට විනාඩි 5ක් ඇතුළත මේ RAID 0 පාවිච්චි කරත් copy කරගන්න පුළුවන් film එක ඔයාගේ PC එකට. හසිත මේකෙදි data read write කරන speed එක ගොඩක් වැඩි වුණාට කාගෙරේ අතින් එක hard disk එකක් crash වුණොත් මේකේ තියෙන data ටික ඔක්කොම loss වෙනව නේද? ඔව්. ඒ කියන්නේ එක hard එකක් damage වුණොත් එහෙම අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම data loss වෙලා යනවා. ඊළඟට අපි කතා කරමු RAID 1 technology එක ගැන. මේක ඇත්තටම mirror එකක් වගේ. ඔයගොල්ලෝ දන්නවා mirror එකක් කියන්නේ කණ්ණාඩියක් කියලානේ. මේකේ වෙන්නේ ඔයාලගාව දැන් 1TB hard දෙකක් තිබ්බ කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ RAID 1 technology එක පාවිච්චි කරලා මේක config කරොත් මේක පෙන්වන්නේ 1TB hard එකක් කියලා. මේ කියන්නේ ඔයගොල්ලෝ ගාව තිබ්බ 1TB hard දෙක 2TB නේ. මේක RAID 1 technology එක පාවිච්චි කරලා config කරගත්තොත් 1TB කියලා තමයි පෙන්වන්නේ. ඇයි මේ 1TB කියලා පෙන්වන්නේ? ඔයගොල්ලොන්ගේ ගාව දැන් මොනක් data ටික write කරනවා කියමුකෝ. ඒක මේ 1TB hard එක write වෙනකොටම අනිත් 1TB hard එක ඒ විදිහටම backup එක write වෙනවා. මේකෙදි වෙන්නේ ඕගොල්ලෝ අතින් ඕගොල්ලොන්ගේ data crash වෙලා හරි මොකක් හරි එකක් වෙලා damage වෙලා නැති වෙලා ගියොත් ඒ data අනිත් 1TB hard එකේ ඒ විදිහටම තියෙනවා. අන්න ඒ ටෙක්නොලොජි එකට තමයි අපි RAID 1 ටෙක්නොලොජි කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරමු RAID 5 ටෙක්නොලොජි ගැන. මේකද එක ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක්. RAID 5 ටෙක්නොලොජි එකට මේකට අඩුම ගානේ hard disk 3ක්වත් ඕන නේද? ඔව්. ඒ කියන්නේ මේ RAID ටෙක්නොලොජි එක අනිවාර්යෙන් config කරන්න නම් අපිට minimum hard disk 3ක් තියෙන්න ඕනි. ඒ කියන්නේ මේකෙන් hard disk දෙකක් use කරනවා data store කරන්න, අනිත් hard disk එක use කරනවා data rebuild කරන්න. ඉතින් හදිසි හරි එක disk එකක් නැති වුණොත් එහෙම අපිට අනිත් hard disk දෙක use කරලා පුළුවන් data ටික recover කරගන්න. හරි. අපි අවසාන වශයෙන් කතා කරමු RAID 10 ටෙක්නොලොජි එක ගැන. ඉතින් මේ RAID 10 ටෙක්නොලොජි එක හැදිලා තියෙන්නේ RAID 0 හා RAID 1 කියන ටෙක්නොලොජිස් දෙකේ සංකලනයක් විදිහට. ඉතින් ඔයගොල්ලන්ට අපි කලින් කිව්වා RAID 0 වල පුළුවන් එකපාර hard disk දෙකක data read කරන්න, write කරන්න. ඒ වගේම RAID 1 වල පුළුවන් එක hard disk එක තියෙන data අනිත් hard disk එකේ mirror කරන්න. ඉතින් මේ RAID 10 වලදී අපිට පුළුවන් එකපාර data read write කරනවා වගේම data ටික mirror කරගන්නත්. ඒ වගේම තමයි මේකෙදි data ඔයාලගේ loss වෙන්නෙත් නැහැ. මේ RAID 10 වලදී අපිට පුළුවන් එකපාර data read write කරගන්නා වගේම data mirror කරගන්නත්. ඒ කියන්නේ ඔයාලගේ data secure වෙනවා වගේම
අපිට ස්පීඩ් වැඩ ටික කරගන්නත් පුළුවන් මේ රේට් 10 ටෙක්නොලොජියකදී. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ රේට් ටෙක්නොලොජිය කොහොමද වැඩ කරන්නේ කියලා. මේක ප්‍රැක්ටිකලි කරන ආකාරය අපි ස්ක්‍රීන් එකේ කියලා කතා කරමු. හරි එහෙනම්. අපි මුලින්ම බලමු කොහොමද මේ රේට් 0 එක වැඩ කරන්නේ කියලා. ඉස්සරම ඔයාලගේ සර්ච් බාර් එකට ගිහිල්ලා ඩිස් මැනේජ්මන්ට් වලට යන්න ඕනේ. डिस्मैनेजमेंट के लिए टाइप कर देना हर डिस्मैनेजमेंट वाले आवाज पास से अगर लोन मूली में पेन हुआ इनिशियलाइज डिस्क के लिए मैं तो डिस्क तूना पेन हुआ ये तमा अभी आलू में कंप्यूटर हाई कर गया था हार्ड ड्राइव तूना इतनी आलू तें हार्ड ड्राइव का कंप्यूटर हाई कर आवाज पास से डिस्मैनेजमेंट वाले की हिला अगर अनिवार्य में ये डिस्क तूना इनिशियलाइज कर गानी मैं ओके देना ये तो डिस्क तूना इनिशियलाइज देना राइट अभी रेट सीरो वर्ल्ड अभी मिनिमम डिस् देखाती हूँ नाम होता मैं थी थिंग अभी रेट सीरो का खादन नकाली अनिवार्य में मैं इस न्यू स्ट्रिप वॉल्यूम की तमाय दिन नोनी न्यू स्ट्रिप वॉल्यूम की आने रेट सीरो वर्ल्ड में तमा मेतनी आना मेतन नेक्स्ट दिन ईलांगट वाला ऐड कराना वाला ओन करना अने थर्ड मेतन डिस् टू तीन डिस् थ्री तीन अभी मेतनी डिस् टू की ऐड करूँ इट पास नेक्स्ट दिन इट पास अभी मेतने पुलवांग ड्राइव लेटे दान इट पास नेक्स्ट दिन अनिवार्य मतक त्यागन में फाइल सिस्टम में एन टी एफ एस त्यागन फिनिश दिन हरे दैंगल पेन वा अभी हदवा रेट सीरो डिस्क का एक अभी खाली की वागे में रेट सीरो डिस्क का खेद हम मेतन आप हार्ड डिस्क पार्टीशन देखा क्विधीर पेन ना तानी पार्टीशन देखा क्विधीर दमा पेन ना हर आप फॉर्मेट कंप्लीट कर आई रहा है अभी तेंगे हिम बलमो माय कंप्यूटर का आप डिस्क का घूम आप पेन ना गया राइट मे थी एन अभी जीबी विसे विसे हार्ड डिस्क देखा कैकेट करला अदागत रेट सीरो वॉल्यूम में वो पे मेतन तस्ना दस अटा जीबी तमा फ्री थी एने एक अने अर जीबी विस्साई विस्साई की देखा मैं एकला तमा मे तनियम वॉल्यू तनी वॉल्यूम में हदल दिए मैं रेट सीरो वाला अभी कलिंग की वागे में गोडा स्पीड डेटा रीड करना राइट करना फुलवा हर अभी है नंबर रेट वन गेना हरी दें वैगोलोदा मे मेन मे डिस् मेनेजमेंट वोल्ट एन विधि अभी कलीं कथागर रेट सीरो हदागर कोहमद गीने के अभी दें कथागर रेट वन मीर टेक्नोलॉजी का कोहमद पावचरण गीला मेके मे डिस्क वन की राइट क्लिक करला न्यू मिरर्ड वॉल्यूम की दिन इट पास डायलॉग बॉक्स नेक्स्ट दिन इट पास पुलवा मिरकरा अने हार्ड डिस्क मैं तेन ऐड कर राइट इट पास इट पास नेक्स्ट दिन ड्राइव लेटे विधि वाले कमी लेटे ऐड करना बोला अभी ऐड कर लेटे मेतना एन टी एफ एस दिन यस दिन हरि दें रतु पाटे मेके वाले पे मे तम रेट वन टेक्नोलॉजी का यूज कर ला अभी हदागत मीर हार्ड डिस्क मीर हार्ड डिस्क अभी पावचिकर बोलवा सर्वर्स वाले वगे दिए वाले इवागे मतकरण रेट सीरो वगे का पावचिक रहा गेमिंग वर्ल्ड अभी दें दिस पीसी वर्ल्ड की हिम बलम रेट वन कोहमद इतना पेन्ना गेला ओ अभी वाले खाली की वगे दम मेतन पेन तीन जीबी दहनमे दशम नवे नमू तपी मेतन हार्ड ड्राइव देखा दाला तीन जीबी विस विस यानी हार्ड ड्राइव देखा दाला तीन नमू मेतन पेन अने जीबी दहनमे दशम नवे एक अने मेकदी अभी यार खाली की वगे एक हार्ड डिस्क का खदी हरी क्रैश चुनो अने हार्ड डिस्क अभी डेटा टीका आम सामान्य वेडकरा पुलवा हरी अभी ईलंग बलम रेट फाइव कोहमद वेडकरा गेला हरी अभी इसला गोल्डुना कोहमद रेट सीरो हा रेट वन कन्फिगर करगाने गेला अभी ये कीला दुनि डिस् मेनेजमेंट टूल लेकिन एक करगाने विधि है दें अभी रेट फाइव कन्फिग करगा वेनम टूल लेकिन इसरो सर्च बार मैनेज स्टोरेज स्पेसस् टाइप करना
ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා create a new pool and storage space කියලා. මේක ක්ලික් කරන්න. මෙතන ඔයා තෝරගන්න ඕනි ඔයාලා මේ rate 5 volume එක හදන්න ගන්න hard disk එක. ඊට පස්සේ create pool දුන්නාම අපිට hard disk 3 එකතු වෙලා pool එකක් හැදෙනවා. මෙතන අපිට දෙන්න පුළුවන් මේ volume එකට දෙන නම. අපි ඒකට දෙමු rate 5 කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන drive letter එකක් දාගන්න. ඊට පස්සේ file system එක NTFS කියලා දාගන්න. මෙන්න මෙතනදී තමයි අපි තෝරන්නේ මේක rate 1 ද rate 0 ද rate 5 ද කියලා. මේ අපිට තියෙන මේ mirror එකක් අපි කලින් කියලා දුන්නා වගේම මේ parity කියන්නේ rate 5 වලට. අපි ඊට පස්සේ දීලා මෙතන අපි create කරගන්නවා. Right, then අපි ගිහිල්ලා බලමු this PC වලට අපේ අලුත් RAID 5 volume එක හැදිලාද කියලා. Right, මේ තියෙන්නේ අපේ volume එක. හරි, අද ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මේ RAID ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ hard disk ටික කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ටික. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතනදී මොකක් හරි ප්‍රශ්නයක් හරි අපහැදිලි තැනක් හරි තියෙනවා නම් අපිට mail එකක් දාන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ වෙනුවෙන්ම තියෙන කමෙන්ට් සෙක්ෂන් එක. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යෙන් ඒකට රිප්ලයි කරනවා. ඒත් එක්කම අපි මතක් කරනවා මේ දැනුම බෙදා ගන්න අපි දරන වෑයමට ඔයගොල්ලෝගේ සහයෝගයත් ලබා ගන්න. ඉතින් ඒකට Facebook group එකක් අපි ක්‍රියේට් කරලා තියෙනවා. එන්න අපිත් එක්ක join වෙන්න දැනුම බෙදාගමු අපි ඒකෙදි. Link එක description එකේ අපි දාලා තියෙනවා. අපිත් එක්ක join වෙන්න. ඔව් අපි හිතනවා අද අපේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට වැදගත් වෙන්න තියෙනවා. අපේ ලයික් කරන්න, subscribe කරන්න මේ අපි අද කතා කරපු කාරණු මේක නොදන්න යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් අපි ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.